ගරු ස්වාමීන් වහන්ස ලෝකේ පුරා අතිශය සුඛෝපභෝගී ජීවිත ගත කරන මිනිසු ඉන්නවා. ඒ අය විවිධ ආගම් වලට විවිධ ජාතීන් වලට අයත් අය. නමුත් මේ හැම කෙනාම බුදුරජාණන් වහන්සේගේ දර්ශනය පිළිගත් අය නෙවෙයි. මේ අයගේ භව ගමන කොහොමද ස්වාමීන් වහන්ස අප පැහැදිලි කරගන්නේ? ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අපිට මේ ආයුෂ වර්ණයේ සැපේ බලය කතා කරනදි මේ වර්ණයේ කියන කාරණේ ලස්සන කියන කාරණේ අනිවාර්යයෙන්ම ලැබෙන්නේ ගිය ජීවිතේ නෝනා අපි අප්‍රමාණ කළා වූ පින්කම් නිසාමයි. හොඳේ දැන් අපි මේ ලස්සන ජීවිතයක් ලබන සමහර විට ගිය ජීවිතේ මල් වට්ටි දහස් ගාණක් පූජා කළා ඇති. මෛත්‍රී චිත්තයන් දහස් ගාණක් වඩලා ඇති. බෝමලු දහස් ගාණක් ඇමදලා ඇති. මේවයි ආනිසංස ධර්මයන් නිසායි අපිට මේ ජීවිතේ මේ ලස්සන සුරූපී ජීවිතයක් ලැබිලා තියෙන්නේ. දැන් එක්තරා අපි දන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙක් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට අරමුණු වෙනවා දිව්‍යාංගනාවක් දිව්‍යතලයක. නමුත් මේ දිව්‍යාංගනාව නෝනා මලින් හැදුනා වූ දිව්‍යාංගනාවක්. දැන් අපි හැදිලා තියෙන්නේ සමෙන් මසෙන්නේ. නමුත් එයා හැදිලා තින්නේ මේ මලින්. එතකොට අපි හිතමු සුදු පාට විනිවිද පේන පොලිතින් නුරයක් අරගෙන ඒ පොලිතින් නුරේට රෝස පාට ඕකිඩ් මල් පුරවන්න. ඒ ඕකිඩ් මල් පුරවලා දැන් ඒ පොලිතින් නුර බාහිරින් දකින්න යම්සේදී පොලිතින් නුරේ පෙනෙන්නේ ඒ වගේ මලින් හැදුනා වූ දිව්‍යාංගනාවක්. කුමක්ද මේ ආශිරිය? මේ ආශිරිය තමයි පෙර ජීවිතේ පින්කම් සිද්ධ කළා සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කළා. තේන සීලය ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කිරීම නිසායි ඒ සාසිරිය ලැබුණා. ඒතොර තවත් මේ ලෝකයේ ශ්‍රේෂ්ඨ නාට්‍යාංගනාවක් ඉන්නවනේ. එයා මේ ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ඨම නාට්‍යාංගනාවක්. ඒතොර අපි දන්නේ එක්තරා සාමින්වහන්සේ කෙනෙක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා තියෙනවා මේ නාට්‍යාංගනාව ගිය ජීවිතේ කවරෙද්ද කියලා. එතකොට එයා දකිනවා ඇය ගිය ජීවිතේ දේවදාසියක්. දේවදාසියක් කියන්නේ දෙවියන් උදෙසා ජීවිතේ පූජා කරන්නේ දේවදාසියක් කියලා තමයි ඉන්දිය සමාජය කියන්නේ. එතකොට එයා ගිය ජීවිතේ දේවදාසියක්. පුංචි කාලේ ඒ ළමයා ගෙනල්ලා දෙවලට පූජා කරනවා. දෙවලට පූජා කරපු දවස් ඉඳන් ඒ දරුවා මැරෙන මොහොත දක්වා මොකද්ද කරන්නේ? මල් කඩනවා, මල් මාලා නෙලනවා, මල් ගොතනවා, දෙවියන්ට පළඳිනවා. කහදියරෙන් මේ දෙවල හොදනවා, මුරු තැන්පත්තු වෙනවා, දෙවල අතුපතු ගන්නවා. මුළු ජීවිත කාලෙම දෙවියන් උදෙසා ජීවිතේ කැප කළා. දෙවියන් උදෙසා, බුදුරැන් වහන්සේ උදෙසා නෙමෙයි ඈ, දෙවියන් උදෙසා ජීවිතේ කැප කළා. මෙහෙම ජීවිතේ කැප කරලා එයා අවසානේ මැරෙනවා. මැරිලා මේ ජීවිතේ අර මිත්‍යා දෘෂ්ටික පවුලක, බෞද්ධ පවුලක නෙමෙයි, මිත්‍යා දෘෂ්ටික පවුලක සුරූපී දැරියක් වෙලා උපත්ිය ලැබෙනවා. එතකොට ඒ සුරූපී දැරිය මේ මොහොතේ ලෝකේ ඉන ශේෂ්ඨ නාට්‍යාංගනාවක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් එයාට ඒ සුරූපී භාවය ලැබුණේ කුමක් නිසාද? මුළු ගිය ජීවිතයක් පුල දෙවියන් උදෙසා කළා වූ පූජෝපහාරයන් නිසා. මලින් දෙවියන් මල් ලක්ෂ ගාණක් දෙවියන්ට පූජා කරන්න ඇති. මල් මාලා දසදහස් ගාණක් වියන්න ඇති. ඒ වගේ කහදියරෙන් මුළු තැඹතින් මේ සියලු දේයන් දෙවියන් පූජා කළා. එහි ආනිසංස හැටියට සුරූපී ජීවිතයක් ලැබලා මේ ජීවිතේ උප්පත්ති ලැබුණා. ඒ නිසා අපි නිරේතුරුවම මෙවැනි පින්කම් සිද්ධ කරනවා නම් බෞද්ධද අබෞද්ධද කියන කාරණේ අදාළ වෙන්නේ නැහැ. තේනවාද? දැන් අබෞද්ධ ජීවිතයක් ගත කරන මුස්ලිම් මහත්තයෙක්, ක්‍රිස්තියානි මහත්තයෙක්, හින්දු මහත්තයෙක් දෙවියන් උදෙසා දැඩි ආකාරයෙන් මලින් සුවඳින් ආලෝකයෙන් දෙවියන්ව පූජා කරනවා නම් දැන් අපි දන්නවනේ කෝවිල් ආශ්‍රිතව, පල්ලි ආශ්‍රිතව මලින් මහ විශාල පූජාවන් සිද්ධ වෙනවානේ. ඉතින් මේ අය මැරිලා මැරිලා ගිහිල්ලා නෝනා අබෞද්ධ පවුල්වල සුරූපී අය වෙලා උප්පත්ති ලැබෙනවා. මරණ වෙලාවේ මේ පින් උපාදානෙ වුණොත්. එහෙම නැත්නම් දෙවියෙක් වුණොත් මිත්‍යා දෘෂ්ටික දිව්‍යතලවල සම්පූර්ණ අසිරිමත් දෙවියලා උප්පත්ති ලැබෙනවා. ඒ නිසා බෞද්ධද අබෞද්ධද කියන කාරණේ සංස්කාරවලට අදාළයක් නැහැ. තේරුණා? බෞද්ධ කෙනෙක් මේවා සිද්ධ කළොත් එයා සම්මාදිට්ඨියටපත් වෙලා උප්පත්ති ලැබෙනවා. අබෞද්ධ කෙනෙක් ඒවා කරොත් සම්මාදිට්ඨියෙන් බැහැරටපත් වෙලා උප්පත්ති ලැබෙනවා. ඉතින් වෙන දෙයක් උතර නැහැ නෝනා. ඉගෙන සුරූපී භාවය කියන්නේ අපි පෙර ජීවිතේ කළා වූ පින්කම්මයි. මලින්ම සුවඳින්ම ආලෝකයෙන්ම මෛත්‍රී චිත්තයෙන්ම කළා වූ පින්කම්.